පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් හිමින් පරිස්සමින් අඩිතාලම දාන හේතුව ක්‍රිස් සිල්වුඩ් කියයි. ඔව් ගොඩක් අගේ චෝදනා ආවා මේ පැතුම් නිස්සංක T20 හරියන්නේ නැහැ, ඔහුගේ ස්ට්‍රයික් රේට් එක අඩුයි, ඉතාමත් හිමින් තමයි ක්‍රීඩා කරන්න කියලා. නමුත් මේකටත් හේතුවක් තියෙනවා. ඉතින් මේ හේතුව කියනවා අපේ කෝච් ක්‍රිස් සිල්වුඩ්. මම මේ ආටිකල් එක කියවන්නම්. මේ ආටිකල් ඉංග්‍රීසි වලින් තියෙන්නේ, ඒක ඊට පස්සේ මම කන්වර්ට් කරනවා. ඉතින් ඔහු කියනවා, "The fact is I was told we had no power, but 5, 6, 7 and 8 can all bash it out of the ground. So we do have power. What we are doing is put the smarts in there. So the top 2 are very smart in how they play. They have tried to be very smart in how they build that platform. Some days in T20 it works. Some days it won't." ඉතින් ඔහු කියනවා ගොඩක් අය අපිට කිව්වා අපිට මේ පවර් ප්ලේ නැහැ, අපිට පවර් හිටර් කෙනෙක් නැහැ, අපිට හයියෙන් ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයෝ නැහැ කියලා. නමුත් අපිට ඉන්නවා අංක 5 6 7 8 මේ ඔක්කොම ක්‍රීඩකයන්ට පන්දුවක් එළියට ගහන්න පුළුවන්, ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන්න ගහන්න පුළුවන්, හයියෙන් වැරෙන් පහරවල් ඉල්ල ගන්න පුළුවන් ක්‍රීඩකයන් 4 දෙනෙක් තමයි 5 6 7 8 ඉන්නේ. ඉතින් අපි දන්නවා වානුක රාජපක්ෂ, නායක දසුන් ශානක, වන්දු හසරංග, ඒ වගේම චාමේ කරුණාත්, ඉතින් මේ 4 දෙනාටම හොඳට ඇටැකින් ක්‍රිකට් එකක් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා කෝච් කියනවා. ඉතින් ඒකෙන් හින්දා ඔහු කියනවා ඒක හින්දා තමයි අපි උද අපේ ටොප් එකේ අපි දාලා තියෙන්නේ ස්මාර්ට් ප්ලේ කරන ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඒ තමයි පැතුම් සහ මෙන්ඩිස්. ඉතින් ඒ දෙන්න ගොඩක් ස්මාර්ට් ප්ලේ කරනවා. ඒගොල්ලෝ හිමින් හිමින් මේ ප්ලට්ෆෝම් එක බිල් කරනවා. ඒක බිල් කරාට පස්සේ යටින් එන ක්‍රීඩකයන්ට මේ අංක 5 ඉඳන් පල්ලයට එන ක්‍රීඩකයන්ට ඒ ඇටැකින් ක්‍රිකට් එක ක්‍රීඩා කරන්න ලේසි. ඉතින් ප්‍රධානම හේතුව ඇයි ඒගොල්ලෝ හිමින් පටන් ගන්නෙ? ඒගොල්ලන්ට අපි ක්ලියර් ප්ලෑන් එකක් දීලා තිනවා, ඒගොල්ලන්ට අපි රෝල් එකක් දීලා තිනවා, අපි ඒගොල්ලන්ට කියලා තිනවා ඔයගොල්ලෝ මේ දේ තමයි කරන්න ඕනේ කියලා. ඒ දේ ඒගොල්ලෝ හරියට කරොත් එහෙම අපිට යටින් ක්ලික් වෙනවා. ඉතින් ඔහු කියනවා අපි දන්න හැම දෙයකටම දෙපැත්තක් තියෙනවා. ඉතින් ඔහු කියනවා සමහර දවස්වල මේක හරියනවා, නමුත් සමහර දවස්වල මේක වරදින්න පුළුවන්. ඉතින් වරදින දවස්වල තමයි අපි අර ඉක්මනටම දැවියන්නේ, පෙරහැර වගේ දැවියන්නේ. නමුත් අරගොල්ලෝ හොඳ අඩිතාලමක් දාලා තිබ්බොත් එහෙම අපේ මිඩල් ඕඩර් එකට ඇවිල්ලා හොඳ ඇටැකින් ක්‍රිකට් එකක් ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ක්‍රිස් සිල්වුඩ් කියන්නේ. මේකේ ඉමේජ් එකක් මම දාලා තියෙනවා, ඉතින් ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්.